ඉතාමත්ම සන්තෝසයි පැමිණ සිටින ජනතාව දෙස බලනකොට මමයි ජෙනරල් ජයසේකරයි ආනන්ද විජේපාල මහත්මයා උදේ ආවා ඇවිල්ලා බැලුවා පුටු ටික විතරයි තිබ්බේ. අපි බැලුවා කොහොමද මේක පුරවන්නේ කියලා. ඊට පස්සේ ආනන්ද විජේපාල මහත්මයාත් කිව්වා දැන් මෙහෙන් මෙහෙන් එනවයි කියලා. ඒත් සුවරයක් තිබ්බේ නැහැ මෙච්චර ඉරෙයි කියලා. දැන් බලනකොට අර ප්‍රධානයයි කියන පක්ෂවල මැයි දිනේට වඩා සෙනග මෙතන ඉන්නවා. ජාතික ජන බලවේගයේ කොහෙද එතන සෙනග. දැන් එහෙම තමයි තියෙන්නේ. හරි. අප ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ කුරුණෑගල ජාතික විධායක කමිටු සමාජික නාමල් කරුණාරත්න ආනන්ද විජේපාල මහත්මයා ඇතුළු අප සමූහයේ ප්‍රධානි ඉස්ලාමික ජෙනරල් අරුණ ජයසේකර ඇතුළු පැමිණ සිටින සියලුම ජ්‍යෙෂ්ඨ ගොඩක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇවිල්ලා තියෙනවා කියලා පේනවා. ඉතා සතුටුයි. සියලු දෙනාගෙන් අවසරයි. ඒත් එක්කම කියන්න ඕනේ අපි මීට වසරකට අඩු කාලයක් තුලදී පිහිටවා ගත්ත මේ අදිටන සමූහය ඉතාමත් පොඩි කට්ටියක් එකව කරගෙන තමයි පොඩි අඩු ප්‍රමාණයක් එකව කරගෙන තමයි මේක පටන් ගත්තේ. නමුත් දැන් වෙනකොට දහස් ගාණක් සමාජිකයෝ එක්කව වෙලා තියෙනවා. දිනපතා සැලකිය යුතු ප්‍රමාණයක් මේ සමූහයට මේ අදිටන සමූහයට එක්කව වෙමින් තියෙනවා. ඉතින් මම කියන්න කැමති අපි අපේ අදිෂ්ඨානය අදිටන පෙරදරි කරගෙන අපි ඉස්සරහට අපේ මේ ක්‍රියාන්විතය ඉස්සරහටත් කරගෙන යනවායි කියලා. ඒත් එක්කම කියන්න ඕනේ අපි මේ තාක් සමාජික සංඛ්‍යාවක් දැන් එකතු කරගෙන අදිටන සමූහයේ වැඩ කටයුතු කරගෙන යනකොට එක එක බාධක එනවා. ඒ බාධක වලට සැලෙන්නේ නැහැයි කියන එක තමයි අද මේ පැමිණ සිටින කට්ටිය පෙන්ඳුම් කරලා තියෙන්නේ සංඛ්‍යාත්මකව. ඒත් එකම කියන්න ඕනේ අපි මේ අදිටන සමූහයට මේ ජාතික ජන බලවේගයත් එක්ක බැඳිලා තියෙන්නේ මේ රටට වෙච්ච විනාශය දැකලා. එලිම අපිට ඉතිහාසය ආරා උස්සන්න අවශ්‍ය නැහැ. මේ රටට අද වෙනකොට වෙලා තියෙන විනාශය දැකලා තමයි අපි මෙතෙන්ට ආවේ. මොකද අපිට තියෙන එකම වේදිකාව මේ ජාතික ජන බලවේගයේ පමණයි මේ ගැන කතා කරන්නේ. ඒකයි අපි මම තීරණය කරේ අපි මෙතෙන්ට ඇවිල්ලා මේ රටට යම්කිසි සුබදායි දෙයක් දෙන්න ඕනේ. නැත්තම් අර ඇඩ්මිරල් කිව්වා වගේ ගෙදර නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒක නිසා තමයි මෙතෙන්ට ආවේ. ඒකෙන් හැඟෙන්නේ නැහැ අපි මේ හැමතිස්සෙම කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, සැමටම ඒ වගේ දේවල්. ඉතින් මෙහෙම සමූහයක් පිහිටව ගත්තයි කියලා අපි ගිහිල්ලා අනීතිකව හමුදා කඳවුරවලට ගිහිල්ලා දේශපාලනය කරන්න ලෑස්ති වෙලා නැහැ. එහෙම නැහැ. එහෙම ඉතින් අපිත් අවුරුදු 30 ගාණක් මමත් සේවය කරලා තියෙන හමුදාවේ හැම පොසිෂන් එකකම ඉඳලා තියෙනවා. ඉතින් අපි දන්නවා හමුදාවේ එහෙම දේශපාලනය කරන්න බෑ. ඒක 아무 දෙයක් නෙමෙයි. එහෙම කවුරුත් කියලත් නැහැ. නමුත් තහංචි දාලා තියෙනවා. ඉතින් ඒක හරි උදුම වැඩක්. ඒත් එක්කම කියන්න ඕනේ අපි සියලු දෙනා දැන්ට දශක ගණනාවකට පෙර හමුදා අපේ ඒ හමුදාවන් වලට සම්බන්ධ වුණේ යම්කිසි අදිෂ්ඨානයක් පෙරදරි කරගෙන. අපි හැමෝම රස්සාවක් හැටියට අපි බැඳුනට අපිට තිබ්බ අදිෂ්ඨානයක් රට ගැන අපිට හැම වෙලේම රටට යම්කිසි හොඳ දෙයක් කරන්න ඕනේ කියලා තමයි අපි හමුදාවට බැඳුනේ. ඉතින් අපි මේ හොඳ දේ කරා. අපේ හමුදා ජීවිතේ කාලෙදී අපි දේශපාලනය ගැන උනන්දු වුණේ අපිට ලැබිලා තියෙන වගකීම ඉෂ්ට කරන එක තමයි අපේ ඔළුවේ තිබ්බේ. ඒ කියන්නේ අපි හමුදාවෙන් ලැබුණු පුහුණුවත් එක්ක ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි අපේ වැඩේ ඉතා සාර්ථකව ඉෂ්ට කරා. ඒ අතරතුර දේශපාලනය දැක්ක නරක පැතිත් එක්ක යුද්ධයට ඔය යුද්ධය කියන එක තරංකල් පැවතෙන්න හේතු වුණ ඒවත් අපි දැක්කා. නමුත් අපි ඒවට වඩා ප්‍රමුඛත්වය දුන්නා අපි මේ රටට සාමය උදා කරලා දෙන්න ඕනේ කියන එක ඔළුවේ තියාගෙන තමයි අපි සියලු දෙනාම කැප වෙලා වැඩ කරේ. කොහොම හරි 2009 අපි සාමය ලබා දුන්නා. අපි සාමය ගෙනාව රටට. එතෙන්දි කියන්න ඕනේ අපිට හොඳ නායකත්වයක් තිබ්බා. දේශපාලන නායකත්වයක් තිබ්බා. හමුදාවට හොඳ නායකත්වයක් තිබ්බා. අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් තිබ්බා යුද්ධේ ජයග්‍රහණය කරන්න. ඒත් එක්කම කියන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණේ දවස්වල ජාතික ජන බලවේගය තිබ්බේ නේ.
හොඳ තල්ලුවක් දුන්න ඒ පැවති ආණ්ඩුව බලයට පත් වෙලා ඒ යුද්ධය ජයග්‍රහණය කරන්න. ඒගොල්ලන්ටත් ඒක ගෞරවය හිමිවෙනවා. ගෞරව මොනවා කිව්වත් 2005 මං හිතන්නේ ඒ ආණ්ඩුව පත් කරගෙන ඒ රටට අවශ්‍ය කරන සාමය ගෙනල්ලා දෙන්න සෑහෙන පංගුකාරය තමයි ජනතා විමුක්ති. ඒක කියන්න ඕනේ. ඒත් එකම කියන්න ඕනේ 2009 පස්සේ දැන් මෙතන කිව්වා අපිට ස්වර්ණමය අවස්ථාවක් හමුණා රට හොඳ තත්ත්වයට ගේන්න සංවර්ධන මාවතට ගමන් කරවන්න. නමුත් ඒක වුණ නැහැ. ඒක වුණ නැති නිසා සැරින් සැරේ අපි අපේ ජනතාව ආණ්ඩුව මාරු කරා, නායකයෝ මාරු කරා. ඒ හරිය ගියේ නැහැ. ඒ සාම්ප්‍රදායික පල්ලෙය මට්ටමේ ප්‍රාතිංග මට්ටමේ දේශපාලන සංස්කෘතිය තවමත් ඇදගෙන යනවා. අන්තිමේදී 2019 පාස්කු ප්‍රහාරය ඇවිල්ලා ආපහු ත්‍රස්තවාදය රටට ආවා. ඉතින් වෙන්න පුළුවන් උපරිම ඩැමේජ් එක වෙලා ඉවරයි. අපි දිවිහිමියෙන් අපේ සෑහෙන ප්‍රමාණයක් නැති වෙලා කර මේ රටට උදා කර දුන්නේ ත්‍රස්තවාදයෙන් තොර සාමකාමී පරිසරය අපිට නැති වුණා ආපහු. ඒ ප්‍රබලම සාධකයේ හේතුව ඇවිල්ලා මේ අනවශ්‍ය දේශපාලන සංස්කෘතිය. ඒක නිසා තමයි මේ දේවල් ඔක්කොම මේ හානිකර දේවල් අපේ ලංකාවට අත් වෙලා මේ ඉරණම ලංකාවට අද ණයකවන් නැති බංකොලොත් රටක් හැටියට පත් වෙලා තියෙන ඔන්න ඔය දේවල් නිසා ලංකාවට මේ හැමදාම අපේ මාතෘභූමියට අහිතකර වෙන දේවල් සිද්ධ වෙන්නේ මේ දේශපාලන ක්‍රමය නිසා. ඒක වෙනස් වෙන්න ඕනේ කියන මතේ ඉඳගෙන තමයි අපි ජාතික ජන බලවේගයට සහාය දෙන්නේ. ඒකට සහාය දෙන්න හේතු තියෙනවා. ඒ ජාතික ජන බලවේගයේ හොරමර වංචාකාරයෝ නැහැ, දූෂිතයෝ නැහැ, කප්පංකාරයෝ නැහැ, උසාවියේ වරදකාරු වෙලා ඉන්න කට්ටිය නැහැ, ගස් කපන කට්ටිය නැහැ. ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා මේ ක්‍රමයේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා. මේ අපිට අවශ්‍ය කරන අපේ අදිටන අපේ දැන් අදිටන අපිට අවශ්‍ය කරන මේ යහපත් පාලන ක්‍රමයේ ඉස්සරහට ගෙනියන්න. ඉතින් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ජාතික ජන බලත් එක්ක ඒ ගමන අපිට යන්න පුළුවන් වෙයි කියලා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.